මේ බෝට්ටු දාලා මේ පාටි කරා. ඒ දවස්වල ආණ්ඩුව මේ වගේ දේවල් කරලා ඒකින් ආපු ආර්ථික අපිට ආපු ආර්ථිකයේ ශක්තිමත් උනේ කොහොමද කියන සැකේ තාමත් තියෙනවා. ජනතාව වක්කිමින කරන බස් එකේ කොහෙද ඉඳ තියෙන්නේ යන්න? බස් එහෙනම් බස් සේවය වැඩි කරන්නේ. බස් එකේ ටිකට් මිල වැඩි කරලා තියෙනවද? මෙහෙම රන්කා ඇත්තටම මේ තාමත් අසමත් රටක් අසමත් රාජ්‍යයක් මේක අසමත් රජයක්. මේ ඇත්තටම මට තියෙන සැකේ මේ පෝට් සිටි සම්බන්ධව ජනතාවගේ තියෙන මේ ජනතාව අතරේ කතා කරන එක අඩු කිරීම සඳහා සමහර නොසැලකිලිමත්කමෙන් හිටියද කියලා දන්නේ නැහැ. දැන්වත් රටේ ජනතාව ගැන හිතන්න. මොකද ඉන්දියාවේ තියෙන තත්ත්වය අපිට ඇති වෙන්න හොඳ නැහැ. අනිත් එක ඒ වගේම තමයි ඉන්දියාවට උදව් ගන්න තව ගොඩක් රටවල් ඉන්නවා. මොකද ඉන්දියාව කිසි රටක්වත් තරහ කරගෙන නැහැ. හැබැයි අපි ලංකාව ගොඩක් රටවල් තරහ කරන් ඉන්නේ. ලංකාවට නිවේශනයක් නොත් එමු උදව් ගන්න රටවල් ඉන්නවද කියලාත් අපිට ඇත්තටම හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද මේ රටේ දැන් තියෙන තත්ත්වය අනුව ඉදිරි සති කීපය ඇතුළත ඇත්තටම අපි බැලුවොත් එහෙම සෞඛ්‍ය නිලධාරීන් දෙන පණිවිඩේ රජයේ මාධ්‍ය ප්‍රකාශක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දෙන පණිවිඩය අතර හාත්පසින්ම ලොකු වෙනසක් දක්ින්න පුළුවන්. රජයේ මේ කැබිනට් ප්‍රකාශක කියනවා ජනතා පරිසම් වෙන්න කියලා. සෞඛ්‍ය අධිකාරීන් කියනවා රජයට මේ ජනතාව කන්ට්‍රෝල් කරන විදියක් බලන්න කියලා. ඉතින් ඇත්තටම දැන් පාසල් වුණත් අද බලන්න දැන් පාසල අන්තිම මොහොතේ තමයි 30 වෙනිදා වෙනකල් වහලා තියෙන්නේ. ඇත්තටම මේ ආර්ථිකේ කඩාවැටෙන මේ මොහොතක මීට වඩා වගකීමකින් මේ රජය කටයුතු කරන්න ඕනේ. මම කියන්නේ නැහැ ඇත්තටම මේ රජය මේකේ කොරෝනා මර්ධනය පාලනය අසාර්ථකයි කියලා. හැබැයි මම කියන්නේ මේ රජය මේ ලංකාව පාලනය කිරීමේ ඉතාමත් අසාර්ථකයි. ඒ අසාර්ථකත්වය වහගන්න තමයි මේ කොරෝනා පාලනය කරන්න බැරි විදිහට රට ඇවිල්ලා තියෙන කියන සැකයක් මගේ හිතේ තියෙනවා. බොහොම ස්තුතියි. අද දවසේදී අපිට දැක ගන්න පුළුවන් චීන රටේ ඩිෆෙන්ස් මිනිස්ටර් ආරක්ෂක ඇමතිතුමා අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇත්තටම අද රට ගත්තොත් එහෙම රටේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම අද කොරෝනා නිසා තුන්වෙනි රැල්ල රජයේ සමහර ආරංචි මාර්ග න්‍යූස් ප්‍රවෘත්ති මාර්ග දෙවනි රැල්ල කියලා කිව්වත් මම දකින විදිහට මේ තුන්වෙනි රැල්ල තමයි. මේ තුන්වෙනි රැල්ලක් ඇති කරලා තියෙන මේ වෙලාවක රජය මේකට සම්පූර්ණ වගකීම බාර ගන්න ඕනේ. මොකද පළවෙනි රැල්ලේ රජය වගකීම බාර ගන්න ඕනේ. මොකද නොමිනේෂන් කොහොම හරි මේ ඡන්දය තියන්න ඕනේ. ජනාධිපතිවරණයත් එක්ක මේ රස්නේ පිටින් Tamante තිබ්බ මේ වාසි පිටින් කොහොම හරි ඡන්දය තියන්න ඕනේ. ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් ගන්නෙ නැතුව ඉතා හදිස්සියෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ කියන චේතනාවෙන් නොමිනේෂන් බාර ගැනීමේ දවසෙන් මාර්තු 19 වෙනකන් රට ලොක්ඩවුන් කරේ නැති වුණායි තමයි පළවෙනි රැල්ල ඇති වුණේ. දෙවනි රැල්ල මිනුවන්ගොඩ ඒ අර ආයතනයේදී කොවිඩ් ආසාදිතයන් ඉන්නවා කියලා දැනදැනත් තමන්ගේ 20 වෙනි සංශෝධනය කොහොම හරි පාස් කරගන්න. 20 වෙනි සංශෝධනය කෙසේ හෝ හරි 20 වෙනි සංශෝධනය පාස් කරගන්න. මොකද ඒගොල්ලන් ඒ කරගත්ත ඩීල් ටික, ඒගොල්ලන් ඒ මිනිස්සු බය කරගත්ත ටික, ඒ මිනිස්සු අත මිරිකලා කොහොම හරි අත කරකවලා ආණ්ඩුව ඇතුලේ විරුද්ධව හිටපු අයවත් කැමැති කරගත්තේ මේ මොහොතේ තව සති දෙකක් තුනක් කල් ගියොත් එම සමහරට ආපහු ඒගොල්ලන් කැමැති කරගන්න බැරි වෙයි කියන බය නිසා රටේ ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් නැතුව, රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව මිනුවන්ගොඩ ඒ පොකුර ඇති වෙච්ච වෙලාවේ රට ඇරලා තියෙනවා දෙවනි රැල්ලයි. දැන් තුන්වෙනි රැල්ලත් ගත්තොත් මට ඇත්තටම සැකයක් තියෙනවා. මේ ළඟේ ඇත්තටම අපි ගත්තම අප්‍රේල් 12 වෙනිදා නිවාඩුවක් දුන්නා. අපි හිතන්නේ ඇයි මේ අප්‍රේල් 12 වෙනිදා නිවාඩුවක් දුන්නේ කියලා. සමහර වෙලාවට මේ පෝට් සිටි බිල් එකට විරුද්ධව නඩු දාන්න යන්න තියෙන දවස් ගණන් අඩු කරන්න අප්‍රේල් 12 නිවාඩුව දුන්නාද කියන සැකයකුත් මට තියෙනවා. මොකද අවුරුදු කාලේ ගත්තම සිංහල දෙමළ අවුරුදු කාලේ ගත්තම ලංකාවේ හැම ප්‍රදේශයකම නිකන් කොරෝනා කියන රෙඩක් මේ ලෝකෙල නැති ආකාරයට තමයි ඒ වෙලාවේ මම දැක්ක PHI වරුන් රජයේ සෞඛ්‍ය නිලධාරීන් ඔච්චරදෝ කිව්වා මෙහෙම කරන්න එපා, මේ රට මෙහෙම වුණොත් මෙහෙම වෙයි. දැනටත් අදටත් කියනවා මේ රට ලොක්ඩවුන් කරන්න, සංචරණය නවත්තන්න, මේ නුවරඩිය අවුරුදු කාලේ සංචරණය හරි නවත්තන්න තිබ්බා ඩිස්ත්‍රික්කෙන් ඩිස්ත්‍රික්කට. හැබැයි එහෙම කරේ නැත්තේ ඇයි? මම හිතන්නේ සමහරලාට මේ පෝට් සිටි ගැන ජනතාව අතර තියෙන මේ කතාබහ දැන් අද එහෙම අඩු වෙලා තියෙන්නේ. අද චීන විදේශ ඇමති චීන ආරක්ෂක ඇමති ලංකාවට ආපගෙන මිනිස්සු කතා කරනවද නැහැ. කතා කරන අපිට ඇහෙන්නේ නැහැ. ඇයි? මිනිස්සු කොහොම කොරෝනා කොවිඩ් නිසා බය වෙලා ඉන්නේ. දැන් කතා කරලා තියෙමු කොවිඩ් කියලා තමයි මේ දවස්වල ටොපික් එක. පෝට් සිටි එකේ මාතෘකාව නම් කොවිඩ් එකේ මාතෘකාව නේද? සමහර වෙලාවට රට ලොක්ඩවුන් කරන්න නැතුව තිබ්බේ මේ පෝට් සිටි මාතෘකාව නැතුව කොවිඩ් මාතෘකාව ජනතාවට එන්න ඕන නිසාද කියලාත් මට සැකයක් තියෙනවා.
අද ගත්තම මම දැක්ක කැබිනට් ප්‍රකාශ කරන ජනතාව වගකීමෙන් කටයුතු කරන ජනතාව ජනතාව වගකීමෙන් කටයුතු කරන ඉතින් ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරන ඉන්නද නුවරඑළිය මේ අවුරුදු කාලේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තම නුවරඑළිය දිස්ත්‍රික්කේ මට අද හරිම පුදුමයි තාම නුවරඑළිය දිස්ත්‍රික්කේ කොහොමද මේ ඇවිල්ලා තියෙන කොරෝනා ආසාදිතයෙන් ගාන තාම වැඩි වෙලා නැත්තේ මොකද නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම නුවරඑළිය දිස්ත්‍රික්කේ දාස් කණක් මේ ස්විකේ මේ අවුරුදු කාලේ සීසන් එකක් සාමාන්‍ය සීසන් කාලේ තියෙනවා වගේ තිබ්බ ඉතින් රජයේ තමන්ගේ වගකීම කරන්නේ නැතුව ජනතාවට කියන වගකීමෙන් කටයුතු කරන්න කියලා. අද ගත්තොත් එහෙම කෝච්චියේ මිනිස්සු රටේ සාමාන්‍ය තත්ත්වයට වැඩ කරනවා නම් පෞද්ගලිකංශ වැඩ කරනවා නම් මිනිස්සු මෙරට එන්න ඕනේ. තියෙන්නේ එක කෝච්චියේ නම් මේ කෝච්චියේ මේ වගකීමෙන් කටයුතු කරනවා කියලා කෝච්චියේ නැතුව පයින් එන්නද වැඩට? කෝච්චිය ඉඩ තියෙන්න බෑනේ නේද? කෝච්චි සේවය වැඩි කරනවා. දැන් අද දැක්කම ICU bed 700යි නම් ලංකාවේ තියෙන්නේ. කොච්චර දුකයිද මේ තත්ත්වය ගැන? එකෙන ICU bed 700යි නේද මේ අපි ඇත්තටම දුක් වෙන්න ඕනේ මේ තත්ත්වය ගැන. අපි දැක්ක ලංකාවට මේ කොවිඩ් ගැන ලංකාවේ ජනතාව වගකීම ඉන්න කෙනෙකුට ආණ්ඩුව කොච්චර වගකීමෙන් තොරවද කටයුතු කරේ කියලා අපි